ආයුබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථමයෙන් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අඩු ආදායම් ලාභී ජනතාව නගා සිටුවීමට ජනපති උපදෙසින් කඩිනම් සහන රැසක් එචාප නායකත්වයේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද පස්සුරුවේ වැඩිකල රුපියල් දහස ගැන වතු හිමියන් සමග සාකච්ඡාවකට ඇමති තොණ්ඩමන් සූදානමින් ප්‍රථමින් දේශීය පුවත් අඩු ආදායම් ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා අඩු ආදායම් ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහන යටතේ සෑම හිමිකම් ලාභියෙකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ් පතක්ද නිකුත් කරනු ලබනවා. සමෘද්ධි ලාභයෙන් සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයන් ස්ථිර රැකියාවක් නොමැති හා වැවිල ශේෂ්ත්‍රයේ කම්කරුවන් රැකියා නොමැති පවුල්වල ආබාධිතයන් වැඳපු පවුල් ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතල රෝගාබාධයන්ගෙන් පෙළෙන්නන් සිටින පවුල්වල ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. සීනි, තේ, හාල්, පිටි, පරිප්පු, කඩල, ලුණු, මිරිස්, කරවල, අල සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලට ලබා දීම අපේක්ෂා කරනවා. මෙමගින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් නගා සිටුවීමටද ජනාධිපතිවරයා අපේක්ෂා කරනවා. වැඩසටහනට සමගාමීව ග්‍රාමීය වතු සහ නාගරික ප්‍රදේශයන්හි ගෘහ ඒකක 150,000ක් සඳහා පානීය ජලය ලබා දීමටත් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. තංගල්ල මූලික රෝහලේ නව ළමා වට්ටු සංකීර්ණයේ ව්‍යර්ථ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකරන ලද තංගල්ල මූලික රෝහලේ නව ළමා වට්ටු සංකීර්ණය ඊයේ පස්වරුවේ ව්‍යර්ථ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රුහුණු කරලිය සංවිධානය දකුණු පළාත් සභාව සහ රෝහල් සංවර්ධන කමිටුවේ මූල්‍යාධාර මත තංගල්ල මූලික රෝහලට අඩුපාඩුවක් පැවති මෙම තෙමහල් ළමා වට්ටු සංකීර්ණය ඉදිකර තිබෙනවා. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ළමා වට්ටු සංකීර්ණය සඳහා රුපියල් 180ක් පමණ වටිනාකමකින්ුත් උපකරණද ප්‍රදානය කෙරුණා. වට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් පසු එහි නිරීක්ෂණ චාරිකාවක් සඳහාද අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස එක් වුණා. අමාත්‍යවරුන් වන පවිත්‍රා බණ්‍යාරච්චි, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චනකයන් මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හම්බන්තොට දිස්ත්‍රික්කය 2009 යුද්ධය ඉවර වුණාට පස්සේ අපිට වැඩ කරන්න 2009 අගභාගයේ යුද්ධය ඉවර වුණා. 2010 ඉඳලා 2014 කියන අවුරුදු 4 තමයි ගරු මහින්ද ජනාධිපතිතුමා ඇතුළු රජයට මේ රටට නිවැරදිවම වැඩ කොටස කරගන්න පුළුවන් වුණේ යුද්ධයෙන් පස්සේ. ඒ අවුරුදු 4 ඇතුළත මේ මුළු මහත් ලංකාවේම හැම නිවසකටම විදුලිය දීලා හැම මේ පාරවල් කාපට් කරලා අලුතෙන් පාරවල් කොන්ක්‍රීට් කරලා මහා සංවර්ධන වැඩ කොටසක් යුද්ධෙන් පස්සේ අවුරුදු 4 අපිට කරගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ සෞඛ්‍ය අංශයේ මහින්ද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ලංකාවේ හම්බන්තොට රෝහල මධ්‍යම රජයට පවරාගෙන මහ රෝහලක් බවට පරිවර්තනය කළා. පසුගිය කාලේ විදේශ ආධාර ඇතුව රුපියල් බිලියන 8ක නවීන ගොඩනැගිල්ලක් එතුමාගේ කාලයේ මේ දිස්ත්‍රික්කයට ලබා දෙන්නට පුළුවන්කම ලැබුණා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ සිරිකුත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. අද පස්වරුව පහට පමණ සිරිකුත පක්ෂ මූලස්ථානයේදී අදාළ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මෙම සාකච්ඡාවලදී එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට ලබා දීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙතර ඊයේ පසරුවේද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් යුතුව විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණා. නායකත්වය ගැන මොකක් හරි දෙයක් තීරණය වෙයි. වජිර අබේවර්ධන අමාත්‍යවරයාට නායකත්වය වෙනස් කරන්න බෑ. මොකද නායකත්ව මණ්ඩලයකට යන්න වෙන්නේ කියලා ලොකු ඉතිහාසගත කතාවක් කිව්වා. වජිර අබේවර්ධන මහත්මයාගේ මතයක් ඇති, සමහර අනිත් කට්ටියගේ තව මතයක් ඇති. නමුත් බහුතර මතය තමයි පක්ෂයේ වැදගත් වෙන්නේ. පාර්ලිමේන්තු කණ්ඩායමට බෑ නායකත්වය තීරණය කරන්න. නායකත්වය තීරණය කරන්න දැනට තියෙන ව්‍යවස්ථාවේ තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම දෙකම එකතු කළා. එහෙම බැලුවොත් නායකත්වය 2024 වෙනකම් මාරු කරන්නත් බෑ. අපි හදපු ව්‍යවස්ථාව අපිට වෙනස් කරන්න බෑ නම් කාටද වෙනස් කරන්න පුළුවන්? පක්ෂේ නායකත්වයේ වෙනසක් වෙන්න අපිට කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ගේන්න ඕන නම් ඡන්දයක් තියන්න. එහෙමනම් අපිට සෙනසුරාත කරන්න පුළුවන්, සෞඳ කරන්න පුළුවන්, ප්‍රශ්න නැහැ. ඇඩිල්ලුමක් තියෙන පක්ෂ නායකත්වයේ වෙනසක් වෙනවා කියලා. පක්ෂ නායකත්වය කියන්නේ මේ පක්ෂේ නායකවරයා පමණක් නෙමෙයි. මේ ව්‍යුහයේම වෙනසක් තියෙනවා. අනිවාර්යෙන්ම එක හම්බ වෙන ක්‍රමවේදයක් තමයි දැනට තියෙන්නේ. ඡන්දක නමු කියලා කිව්වද නායකත්වය සම්බන්ධයෙන් නායකතුමත් සජිත් මැතිතුමාට මේක දෙන්න එකඟත්වය ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි එතුමා පහට හෙට දාලා තියෙන රැස්වීමක්. ඒකද අපි බලමු. පාක්ෂිකව සහ ජනතාව රටේ ජනතාව සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ වෙනසක් සදාතිපක්ෂේ. ඒ වෙනස අනිවාර්යෙන්ම අපි හෙට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා, විශ්වාස කරනවා. පක්ෂය අනාගතේ රටේ අනාගතේ වෙනුයි බුද්ධිමත් තීරණයක් පක්ෂයේ මන්ත්‍රීතුළු ලබා ගනී. පක්ෂය තුල යම් කිසි වෙනසක් වෙන්නේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය, එක්සත් ජාතික පක්ෂයේ තියෙන ශක්තිය ගොඩක් අඩු වෙයි කියලා අපේ පාක්ෂිකයන් අපිට පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඉතින් ඒක ඇත්ත තත්ත්වය යථාර්ථයේ එකයි. පාක්ෂිකයන් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා ජනායකත්වයකින් ඇවිල්ලා වෙනසක් ඇති කරන්න. පක්ෂයේ දැන් බහුතරය තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයද රවි වික්‍රමසිංහ මහත්තයද? බහුතරය නම් සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක. UNP නායක වෙනස් කිරීම මගේ වගකීම නෙවෙයි. මම UNP නෙවෙයි. සන්දාන නායක කවුද කියලා අපි කියලා තිනවා. සජිත් වෙන්න ඕන කියලා අපි කියලා තිනවා. ඒ වගේ ඒක පදනම් කරගෙන එක්සත් ජාතික පක්ෂයේ අපේ වීරිය සූරයෝ එගලංග නායක කවුද කියලා තෝරගන්න. සජිත් මාකටින් මාකට් කරන්න පුළුවන් කොමියුනිටි ඈ තමයි. මිනිස් කැමති ඈ තමයි. එනස එතන තමයි යන්න ඕන. මිනිස් කැමති දෙන්න ඕන අපි. මේ ගියසරේ කකුලෙන් ඇදලා වාතාවරණය තිබුණ උනාට 155ක් ගත්තනේ සජිත් ප්‍රේමදාස. ඒ වගේ මේ සරෙත් ගන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් නෑ අපිට. අනිල් මහත්තයා දැන් හෙට නායකත්වයෙන් ඉట్లా අසුන් නැතුණ මොකද වෙන්නේ? අනේ පොඩ ඉන්නකෝ. හදිස් වෙන්න පොඩ ඉන්න. උපකල්පන කරන්න එපා. මාචන්ද්‍ර යන්නේ බලපෘත් වෙන්නේ. මාචි අද්දන්ට යන්න පෙර අභ්‍යන්තර ඡන්දියක් තියලා කවුද නායකය කියලා ඔයාකට එච්චරයි. ඉවරයි. දන්නේ නැහැ කියන්න. හෙට ගිහින් තමයි බලන්න ඕනේ. යනවද? යන්න ඕනේ. ඒ කියන්නේ ආරාධනාවක් කරලා දෙයිද? ආරාධනා කරලා දෙන්න. ඒ කියන්නේ සජිත් මහත්තයා නායකත්වයෙන් ලබා දෙනවද? මම දන්නේ නැහැ. ඒක ඉතින් අපේ මහමිනිස්සු තීරණය කරන්න මේ. මහමිනිස්සු ඔබතුමත් ලොකු මිනිස්සු. මම දැන් බෑක් සීට් එකක් අරන් තියෙනවා. මට වැඩක් නැහැ. ඒගොල්ලෝ කැමති කෙනෙකුට විදිහකට කරපුවොත් අපි ඒකට අනුකූල වෙනවා. සජිත් මහත්තයාපත් කිව්වොත් අපි යාට වැඩ කරනවා. රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. ඒ බද්දේගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපති මැතිවරණ අවස්ථාවේදී වෙච්ච සමහර ඩීල් අපි දන්නවා. අපි ඉල්ලන්නේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලීම. තැපැල් ඡන්ද වෙලාවේ අපේ හිටපු ගරු අගමැතිතුමා ඇවිල්ලා මමයි අගමැති කියලා කියපු එකෙන් අපට අවාසියක් වුණා. ඒක නැතේ කියලා කියන්න බෑ. MCC ගිවිසුම දාපු එකෙන් ජනාධිපතිවරයා යන අවස්ථාවේ අපට අවාසියක් වුණා. ඒක නැතේ කියලා කියන්න බෑ. ඒ විතරක් නෙවෙයි, ජනාධිපති අපේක්ෂකත්වයක් දෙන ඇද දිඳලා කොච්චර ප්‍රමාද කරාද. හැබැයි මේ විදියට හැසිරෙනු නම් අපේ සමහර නායකයෝ අපිට දේශ පාලනය කරන එක පැත්තක තියලා, ඡන්දේ ඉල්ලන එක පැත්තක තියලා අපි මේගොල්ලෝ මෙච්චර කරක් මේ රටටත් මේ පක්ෂයටත් කරපු හානිය ගැන කියන්න මැලි වෙන්නෙත් නැහැ. ඒකට පසුබට වෙන්නෙත් නැහැ. ඒ නිසා කරුණා කළා මේ ගැටුමට අපිව තල්ලු කරන්න එපා. ඒක නිසා මම කියන්න කැමති පැවැත්වෙන mantri හමුවත් තවත් එක බොරු රැස්වීමක් බවට පත් කරන්න එපා. කරුණා කළා මේ මහතිවරණය මෙහෙවන නායකත්වය රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් දරන්නේ. මගේ වචනේ එක ආයි වෙනස් කරන්නේ නැහැ. මම මහමැතිවරට තරම් කරන්නේ නැමයි. එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂලගේ කාඩ්බෝඩ් UNP යක් කරන්න බලාපොරොත්තු වෙන අය අපි ඔය ආන්න උත්සාහ කරාට අපි එහෙම යන්නේ නැහැ. රට නිවැරදි මගට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා පවසනවා. ඒ මාපුලගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ
නායකත්වයේ අරුබුදේ අපිට ප්‍රශ්නයක් නැහැ. අපි එකට මැදිහත් වෙන්නේ නැහැ. මැදිහත් වෙන්න ඕනේත් නැහැ අපිට. මොකද එක්සත් ජාතික පක්ෂයට වැඩිය ඡන්ද ලක්ෂ 15ක් වැඩිපුර අපි අරන් දිනවා. ඒක තව වැඩි වෙනවා. අපිට UNP එක එක තරගයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දීපු අහිංසක මිනිසුන්ට අපි කියනවා අපි ළඟට එන්න. අපෙන් වැඩ කරගන්න. අපේ ජනාධිපතිතුමා නීතිගරුකයි. වැඩ කරන්න දක්ෂයි. අනුකම්පාව දිනනවා. ශ්‍රී ලංකාවේ පත්වෙච්ච ජනාධිපතිවරු අතර ඉතාම ශක්තිමත් ජනාධිපතිවරයෙක් කොටාබේ රාජපක්ෂ මහත්තුමා. ජනතාව විශේෂයෙන් විපක්ෂය කියනවා ජනතාවට සහන දෙන්න කියලා ආපු ආණ්ඩුව හිතුව තරම් තාමත් සාහනසලසලා නැහැ කියලා. ඇත්තද මේ කතාව? තාම සහන දුන්නේ නැහනේ. දෙන්න පුළුවන් සහන ටික බත් සහන දුන්නා. ඊළඟට කඩේට ගියන් පස්සේ බඩුවල මිලේ ප්‍රශ්නක් තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳන්න පැහැදිලිව අපේ ආණ්ඩුවක් ඕන. තුනෙන්දේක බලයක් තියෙන ආණ්ඩුව. ඒ ආණ්ඩුව ගත්තන් පස්සේ ජනතාවට දෙන්න පුළුවන් ඉහළම සහන ඊළඟ මාස 3 ඇතුළත ලබා දෙන්න ජනාධිපතිතුමා කටයුතු සූදානම් කරන් ඉන්නේ. පොහොට්ටුව ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් වීමෙන් බහුතර බලයක් ලබාගත හැකි බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ මාතර මාලිමඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් තියෙනවා. ඒ ශක්තිමත් පාර්ලිමේන්තුවට ඔබට අවස්ථාවක් එනවා. මාර්තු මාසේ දෙවැනිදා රෑ පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සේ අපි හිතනවා අප්‍රේල් 25යි මැයි මාසේ පළවෙනි සතිය ඇතුළේයි මැතිවරණ කොමිෂන් සභාවට කියන්න පුළුවන් මැතිවරණි. ඒ මැතිවරණ දිනට කිසිම සැකයක් තියාගන්න එපා. අපි පොහොට්ටුවේ ලකුණෙන් තරඟ කරන්න අපි කටයුතු කරන්නේ. වෙන වෙන ඕන කට්ටිය ඕන යෝජනා කරන්න පුළුවන්. ඔය වගේම ජනාධිපතිවරණයටත් අපි දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු තර්ජන කරා යෝජනා කරා මෛත්‍රීපාල මහත්තයා ගේන්න ඕන කිව්වා. තව එක්කෙනෙක් ගේන්න ඕන කිව්වා. ගෝඨාභය මහත්තයා නොගේන්න තැනට බොහෝ යෝජනා කරා. අපි කිව්වා නෑ පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ තමයි අපේ අපේක්ෂකයා කියලා. අපි කිව්වා පැහැදිලිව පොහොට්ටුව තමයි අපේ ලාංඡනය කියලා. අපි ඒක 2018 ඉඳලා අලුත් පක්ෂයක් නිර්මාණය කරපු තැන ඉඳලා අපි කරගෙන ආවා. ඒස අපේ ඉදිරි අනාගතය තියෙන්නේ මේ රටේ බහුතර බලයක් පාර්ලිමේන්තුවේ ගන්න පුළුවන්කම තියෙන්නේ පොහොට්ටුව ලකුණ පාවිච්චි කරලා. හැබැයි ජනතාව අපි දන්නවා මොන විදියට ආවත් මොන ඇඳුම ඇඳගෙන ආවත් මොන වෙස් මුණ දාගෙන ආවත් පාර්ලිමේන්තු මැතිවරණේ තීන්දුව තීරණය ගන්නකට ඔබ තම උන්වහන්සේලා නිවැරදිව තීන්දුව තීරණය ගන්නවා කියන එක අපිට විශ්වාසයක් තියෙනවා. ඉදිරි මහමැතිවරණය සඳහා භික්ෂුන් වහන්සේලාට අපේක්ෂකත්වය ලබා නොදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ තීරණය කිරීම බුද්ධ ශාසනයට සිදු කළ ගෞරවයක් බව මිහින්තලේ රජමහ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවා හැඟුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මිහින්තලේ රජමහ විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඉතින් අපිට බොහොම සතුටුයි අපි අධිකර ජනාධිපතිතුමාගෙන් සහ සියලුම පක්ෂවලින් නායකයන්ගෙන් ඉල්ලීමක් කළා අලුත් රටක් හදන්න යන වෙලාවේදී භික්ෂූන් වහන්සේලාට කිසිසේත්ම ජාතික ලයිස්තුවෙන් හෝ නාම යෝජනා කිසිම පක්ෂයකින් ලබා නොදෙන්නට කියන අපි පූර්ව දැනුම් දීමක් කළා අධිකර ජනාධිපතිතුමාට. ඒ වගේම අපේ අධිකර මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ අවධානයට ලක් කළා. විශේෂයෙන් අස්ගිරි මහා විහාරයේ අපේ අධිකර මහානායක හඳුරන්ගේ උපදෙස් පරිදි, ඒ වගේම අපේ මල්වතු මහා විහාරයේ උපදෙස් පරිදි, ත්‍රිනිකායක මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ උපදෙස් පරිදි අපේ නායක ස්වාමින් වහන්සේලා මේ පිළිබඳව අපේ අතිගරු ජනාධිපතිතුමන් සහ අනිකුත් දේශපාලන පක්ෂ දැනුවත් කළා. ඒ දැනුවත් කිරීමත් එක්කම කිසිම සාකච්ඡාවකින් තොරව හැමෝටමත් පෙර අනිකුත් පක්ෂවලටත් පෙර අද දවසේදී අතිගරු ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් අතිගරු මහානායක මාහිම්පාණන් වහන්සේලාට දැනුම් දීමක් කළා තියෙනවා. මේ ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී නාම යෝජනා දීම හෝ ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රිකමක් දීම කිසිසේත්ම නොදෙන බවට ප්‍රතිඥාවක් දීලා සහතිකයක් දීලා අද මාධ්‍ය මගින් විකාශනය වෙන්නට සිද්ධ වුණා. ඉතින් එම නිසා අපිට බොහොම සතුටුයි අපේ අධිකරු ජනාධිපතිතුමා එතුමාගේ ඒ ඍජු තීරණය අරගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම බුද්ධ ශාසනයට කරනු ලබන මහා ගෞරවයක්. හඬපට මුවාවෙන් වත්මන් ආණ්ඩුව තම දුර්වලතා වසා ගැනීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්‍රිම මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැන් රටේ ප්‍රශ්න මොකුත් නැහැ. හඬපට විතරයි දැන් තියෙන ප්‍රශ්නේ. දැන් හඬපට අස්සේ වෙන්නේ මොනවද? රටේ ඉඩම් ටික විකුණනවා. කඩේකට යන්න බෑ බඩු මිල ගණන්. ජීවත් වෙන්න විදිහක් නැහැ. මේවා ඔක්කොම අමතකයි හඬපට කියන සීන් එකක් දාගෙන. ආ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ තියෙන
ටෙලිෆෝනයක් අරගෙන ඒක ඉදිරියට දාලා රටේ ප්‍රශ්න අමතක කරවන්න උත්සාහ කරනවා. ඒ තමයි තියෙන හඬපටෝලින් කරන දේ. අන්තිමට රටේ ඡන්දෙ දීපු 69 ලක්ෂේ අනාථ වෙලා ඉන්නවා. ඒ 69 ලක්ෂේ ඡන්දෙ දුන්නේ හඬපටහන්න තමයි බලපුවාම. ඒකට අවශ්‍යයක් වෙලා තියෙනවාද එක්සත් ජාතිපක්ෂේ? අපිට අවශ්‍යයක් නේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉතින් කතා කරපු දේවල් එයාට සත්‍ය හොයාගන්න ඕන දේ මොන දේ හරි සාකච්ඡා කරපු දේවල් දැන් මම එක්සත් ජාතිපක්ෂේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. එක්සත් ජාතිපක්ෂේ නිලයක් දරන කෙනෙක්වත් එක්සත් ජාතික පක්ෂ අධිකරණ ඇමතිවරයවත් අධිකරණ රාජ්‍ය ඇමතිවරයගෙත් ප්‍රශ්නයක් නෙමෙයි මන්ත්‍රීවරයෙක්ගේ තියෙන දෙයක්. ඉතින් ඒක අල්ලගෙන මේ රටේ ප්‍රශ්න දඟලනවා හොරෙන් ඉඩම් ඉක්ුණනවා. ඔබ තමයි කරන්නේ. අපිට ඇති ප්‍රශ්නයක් නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 සම්බන්ධයෙන් වතු සමාගම් සමග එළඹෙන සතියේදී සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ පවසනවා. වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප ඉහළ දැමීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ පුරාවටම ඇති වූයේ දැඩි කතාබහක්. වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප ඉහළ දමන ලෙස වතු සමාගම්වලට බල කරමින් පසුගිය රාජ්‍ය සමයේදී වතු කම්කරුවන් විරෝධතා රසකද නිරත වුණා. කෙසේ වෙතත් තමන් බලාපොරොත්තු වූ දෛනික මූලික වැටුප ලබා දීමට පසුගිය රජය මෙන්ම වතු සමාගම් කටයුතු නොකළ බවයි වතු කම්කරුවන් පවසන්නේ. වත්මන් රජයේ බලයට පත්වීමත් සමග මෙම වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප පිළිබඳව නැවතත් කතාබහක් ඇති වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දැමීම පිළිබඳව කතාබහක් ඇති වූ පසුබිමකයි. එයනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එළබෙන මාර්තු මස පළමුවැනි දින සිට වතු කම්කරුවෙකුගේ වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ දමන බවයි. මෙතර ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් වතු සමාගම් සමග එළඹෙන සතියේදී සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොංග්‍රසය ප්‍රකාශ කළා. අපි පක්ෂ වතුගොල ජනතාව වෙනුවෙන් අපේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද ජනාධිපති මැතිවරණයේදී ජනාධිපතිතුමා අගමැතිතුමා පුරුන්තුණා තොණ්ඩමානමැතිතුමාගේ ඉල්ලීම මරදී වතුගොල ජනතාවට රුපියල් 1000ක් පඩි දෙනවා කියලා ජනාධිපතිතුමා පුරුන්දු වෙච්ච සමහර දේවල් දැන් කරගෙන යනවා. ජනාධිපතිතුමා රුපියල් 1000ක් දෙනවා කියලා ඒක පුරුන්දු වෙච්ච එක අදෂ්ඨ කරලා තියෙනවා. ඒක නම් කොහොමද දෙන්න පුළුවන් කියන ලබන සති වෙනකොට අපි සාකච්ඡා කරලා ඒක දෙනවා. පෞගේ ආණ්ඩු වගේ නෙවෙයි මේ ආණ්ඩුවේ ක්‍රමයේ අදාන්නත් පුළුවන්. ඒගොල්ලෝට සාණයක් දීලා ඒක දෙන්න පුළුවන් සුදුසු ආණ්ඩුවක් තියෙනවා. වතු කම්කරුවෙකුගේ වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට රජයේ පියවර ගැනීම සම්බන්ධයෙන් වතු කම්කරුවන් දැක්වුවේ මෙවන් අදහසක්. අවුරුදු 4ක් අපිට මේ වෙලාවේ හම්බුන්නේ නැහැ. මේ ආණ්ඩුවේ අවිලා අපිට දෙනවා කියලා මේ පොරොන්දු වෙලා තියෙනවා. මේ පඩිය අපිට ලැබෙනවා නම් බොහොම ස්තුතියි. අලුත්වන්නේ ගරු ගෝඨාභය රාජමාස්ටර් ජනාධිපතිතුමා කියපු පරිදි අපි මාර්තු මාසෙලා මේ රුපියල් 1000 අපිට දෙනවා නම් ලොකු උදව්වක්. ඒක ලොකු සහනයක්. රාජ්‍ය මාධ්‍ය මහින්දානන්ද අලුත්කම්ගේ මහතාද මේ පිළිබඳව මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. වගකීතු රජයක් හැටියට කැබිනට් මණ්ඩලයේදී වතු කම්කරුවන්ගේ වැටුප මාර්තු මාස පළවෙනිදා ඉඳලා රුපියල් 1000 දක්වා වැඩිකරන ආණ්ඩුව තීන්දුව කරා. ඒ නිසා මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් විශේෂයෙන් රජයටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මේ වතු කම්කරුවන්ගේ ප්‍රශ්න කිසි කෙනෙකුගේ අවධානයට යොමු වෙච්ච නැති ප්‍රශ්නයක්. තේරුම් අරගෙන දින 56ක් වගේ කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුව බලයට පත් වෙලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.